பண்ணிப்பான் அப்படி கிளம்பி நான் போய் எத்தின பயங்கர தம்பேங்க தமிழ் பேத்தின மம்பத்து தமிழ் பேத்தின மம்பத்துல கூட துணே குடவால வந்து அப்படி தம்பி தான் இறந்தோன்னா உதாரணம் வேண்டும் பேத்தில பேரா அப்போ தின உதா எக்ஸாம்பிள் இக்காய் இக்காய் பிந்து பிந்து இக்காய் பிந்து இக்காய் 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 பிந்து இக்காய் பயங்கர நம்பிக தமிழ் பத்தி தான் குடவால் துணை கூட கண்டாங்க எல்லாத்தையும் துணியை குடவால் இக்காய் துணை சாதிக்கு கூட அத்தினோம் உத்தரே கொட்டாஸ் துணியை கொட்டாஸ் தனித்தனியும் டிசிமல் கல் என்ன டிசிமல் கல் ஹம்பின இத்தனை தான் ஃபைனல் ஆன்சர் என்ன பலும் மிக தவக்கமே கண்டுபிடும் தவக்கமே எப்படி வித்தியார்த்தின்னு எப்படி பலும் சாம்பல் கலங் கொஞ்சம் மிக கலந்து கேளு அப்படி இல்லாத கம்மு எக்ஸாம்பிள் கொஷின் பிந்துவை இக்காய் 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 பிந்துவை இக்காக்கின பைனரி நம்பர் මුලින්ම අපි කරන්න ඕන මේක අනිවාර්යෙන් දකුණු පැත්තේ නම් වම් පැත්තට කොටස් දෙකෙන්න ඕන අනිවාර්යෙන් නැත්නම් දකුණු පැත්තේ නම් වම් පැත්තේ නම් දකුණු පැත්තට කිව්වා වගේ නම් මේ ගානේ දකුණු පැත්තේ නම් වම් පැත්තට පළවෙනි කොට 1.1 ඊළඟ කොට 1.13 ඊළඟ කොට 0.1ක් ඊපස්සේ අපි මේක කරන්න ඕන මේ හැම බිට් එකක්ම රිප්‍රසන්ට් වෙනවා දෙකේ බලය කියන්නේ පළවෙනි බිට් එක අපි කමු කෙරවලෙම තුනේ ගොඩවල් 1.1 කියන එක මේ 1.1 කියන එකේ කෙරවලෙම තියෙන්නේ රිප්‍රසන්ට් වෙන දෙකේ බිඳුවේ බලය ඊළඟ රිප්‍රසන්ට් වෙන දෙකේ එකේ බලය ඊළඟ රිප්‍රසන්ට් වෙන දෙකේ දෙකේ බලය නමුත් ඊළඟ ගොඩේ ගොඩටත් එහෙමමයි 0.1 2 දෙකේ මොන දෙකේ බිඳුව බලය දෙකේ එකේ බලය දෙකේ දෙකේ බලය අසම මේ බලවලට අපි රිප්‍රසන්ට් කරනවා නම් එක කියන එක. දැන් අපි බයින් පළවෙනි එක රිප්‍රසන්ට් පළවෙනි ගොඩ ගමු අපි. 1.1 කියන ගොඩ කෙරවලම බිට් එක රිප්‍රසන්ට් කරනවා. එක කියන එක රිප්‍රසන්ට් කරනවා. ඉතින් අපි දෙකේ බිඳුව බල කියන්නේ එක. ඊළඟට ඊළඟ බිට් එක රිප්‍රසන්ට් කරන බිඳුව ඉන්න අවශ්‍ය වෙන්නේ. තව තුන්වෙනි එක රිප්‍රසන්ට් කරනවා දෙකේ දෙකේ බලය. ඒකින්ද අපි හතර කියලා ගන්නවා. තුනෙන් එක තුන ගන්න ඊට පස්සේ අපි ඒ ආකාරයටම ඒ අනිත් ගොඩවලට ඒ කැල්කියුලේෂන් එක මත ගන්න ඕන. මට හොඳට පැහැදිලිව කියලා මම හිතනවා. අන්තිමට කොම එකතු කළා. ඒ ලබන සංඛ්‍යාව වෙනද අපේ යන් ෆයිනල් ආන්සර් වෙන්නේ. අපි බලමු තව එක්සැම්පල් එකක් ගන්න කොහොමද මේ බයිනරි නම්බර් එකක් ඔක්ටල් නම්බර් එකක් කන්වර්ට් කරන්න කියලා. ඊට පස්සේ අපි ගමු ගහන වශයෙන් එකයි 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 බිංදු හතරයි එකයි එකයි බිංදු දෙකයි කියලා ගහමු ගමු බයිනරි නම්බර් ගමු කොන සමගට කලින් කිව්වා වගේම ගොඩවල් තුනේ ගොඩ සමගින් තුනේ ගොඩවල් වලට sorry තුනේ ගොඩවල් වලට ගන්න ඒක නම් ගන්න කලින් කරේ බයිනරි නම්බර් එකක් ඔක්ටල් කරන එක ඒ මෙතඩ් එකමයි වෙනස වෙන්නේ අපි ඔක්ටල් එකේ කොටස් තුනකට කරන එක මේක කරන්නේ කොටස් හතරකට කරන එක දකුණු පැත්තේ නම් වම් පැත්තේ අනිවාර්යයි සහ මේකේ හෙක්සඩෙසිමල් නේ අනිවාර්යෙන් ඉංග්‍රීසි
රොබට්ගේ අකෝටික එකතු වෙනවා. කිසි වෙනසක් නැහැ. ඔක්ටල් එකේ කරු මෙතන දෙක විදිහට මේක ගන්න තියෙනවා. ලේසි. ඉතින් බලමු තව උදාහරණයක් දෙකක් අරගෙන කොහොමද මේ කනෂන් එක සිද්ධ වෙන්නේ කියලා. අපි ගමු මේ උදාහරණය. එකයි 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 තුනයි බිංදු දෙකයි උදාහරණ ගමු කොටස් හතර කොටස් සල්ල මෙදම් තයනවා නොතත් කොටස් ටික ලේසි වෙන්න බව වෙනම ලියාගන්න ඔයාලන්ටත් මුලින් අහුරු වෙනකන් ලියාගන්න දෙක ලේසි වෙයි ඊට පස්සේ නවත් මේ බයිනරි නම් මේක ඩෙසිමල් වලට කන්වර්ට් කරන්න තියෙන්නේ. මොනවාද දෙකේ පාදයේ බලන් මෙතෙන්ට එක තමයි පාවිච්චි කරන්නේ. එතකොට එකයි එකයි බිංදුවයි කියන එකට අපිට තර්කන නැහැ සවන්න. තව හතරක් එනවා. තව හතර කියන්නේ අනිවාර්යෙන් ඊ 14 කියන්නේ ඊ 14 කියන්නේ ඊළඟට එනවා 3ක් ඊට පස්සේ එනවා 2ක් ඊට පස්සේ එනවා 7ක් ඒක ෆයිනල් ලාන්සර් එක තියෙනවා 4 2 3 ඊ කියන එක තමයි ෆයිනල් ලාන්සර් එක ඊට පස්සේ බලමු තව පොඩි එක්සැම්පල් එකක් කරන් කොහොමද මේ කන්වර්ෂන් එක සිද්ධ වෙන්නේ කියලා ඊට පස්සේ අපි ඊළඟ එක්සැම්පල් එක ප්‍රශ්න ගමු බයිනරි නම්බර් එක 1 0 1 1 0 1 1 0 කොටස් දෙක දුම 0 1 0 ට එනවා 6 පස්සේ 1 0 0 1 1 1 0 1ට b 11 එන්නේ b කියන්නේ උත්තරය හලේසි ප්‍රශ්නයක් නේ අපි දැන් බලමු කොහොමද ඔක්ටල් නම්බරයක් ඩෙසිමල් කරන්න කියලා එකේ තියෙන මෙතඩ් එක වෙන්නේ අපේ තියෙන ඔක්ටල් නම්බර් එක අපි ඊකන්දුර 8න් 8න් වැඩි කරගෙන යන ප්‍රොසීඩර් එකක් තියෙනවා. මේ එක්සැම්පල් එක ගත්තොත් මුලින්ම තියෙන අපි ඔක්ටල් නම්බර් එක තියෙන්නේ 6437. අපි කලින් මුලින්ම 6 වැඩි කරනවා 8න් 47යි. ඊළඟ බිට් එක එකතු කරනවා. ඊළඟ බිට් එක වෙන 4. 47 4 52යි. ඊළඟ 52 වැඩි කරනවා 8න් 616. ඊළඟ බිට් එක දෙනවා 16000 තුනක් එකතු වෙනවා ඊළඟ බිට් එක තුන 16019 නැවත 16019 අටෙන් අඩිගෙන 3352යි ඊළඟ බිට් එකට දෙනවා 3352 නැවත අවසාන 3352ට හතක් එකතු කරනවා 3359 තුට ඉච්චටයි කරන්න දෙන්නේ අන් ෆයිනල් ලාන්ස් එක 3359 අපි බලමු තව සම්පල් එකක් අරගෙන කොහොමද ප්‍රොසීඩර් යන්නේ කියලා අපි ගමු එක්සැම්පල් එකක් තියෙන හැටියට 341 කියන ඔක්ටල් නම්බර් එක 341 අපි අරගෙන අපි ඊට පස්සේ කොහොම මුලින්ම කරන්න ඕන මුලින්ම කරන්න ඕන මුලින්ම අපි අටෙන් වැඩි කරන්න ඕන තුන පළවෙනි සංඛ්‍යා තුන තුන වැඩි කරනවා අටෙන් තුනක් අට කීයද හත සියතරයි සියතර අපි යමනා ඊළඟ බිට් එකට ඊළඟ බිට් එක 4 24ට 4ක් එකතු කරපුවම 28යි නැවත් අපි 28 වැඩි කරනවා 8 එතකොට අපිට නම් 224ක් 224 වෙන ඊළඟ බිට් එකට ඊළඟ බිට් එක 2 224 දෙකක් එකතු කරපුවම 226යි එච්චරයි ඔක්ටල් නම්බර් එක ෆයිනල් ලාන්ස් එක 226 16 බල වගේ තව එක්සැම්පල් එකක් කරන් කොහොමද ප්‍රොසීඩර් එක යන්නේ කියලා අපි ගමු ඊළඟට 5523 කියන ඔක්ටල් නම්බර් එක ඒක තමයි මුලින්ම පළවෙනි පළවෙනි බිට් එක වෙන්නේ 5 5 වැඩි කරනවා 8ෙන් පහටෙන් වැඩි කරනවා 40යි ඊළඟ බිට් එකක් දෙනවා ඊළඟ බිට් එකට දෙනවා 40 එතකොට ඊළඟ බිට් එක 5
එතකොට 45ක තිබුණා 45යි. එහෙනම් අපි 45 වැඩි කරනවා 8ෙන්. එතකොට අපිට වෙනවා 360ක්. 360 අපි දෙකක් එකතු කරනවා. ඊළඟ පිට එක දෙකින්ද 360 ර දෙකක් එකතු කරනවා 362යි. නමුත් අපි 362 වැඩි කරනවා 8ෙන්. එතකොට අපි 2896ක් වෙනවා. ඒක ඊළඟ පිට එකට වෙනවා 2896ට 3 2899ක් වෙනවා. ඒක තමයි ෆයිනල් ආන්සර් එක. පිට එක ගන්න දෙන්නේ.